අදත් හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද ඔයාලට පෙන්නන්න යන්නේ thumbnail එකේ දැක්කා වගේ ඔයාගේ ෆෝන් එකෙන් ඇහැට පේන්නේ නැති ගොඩක් දේවල් බලා ගන්න විදිය හදන සරල ඇටෝමක් හදා ගන්න විදිය තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගෙන එතකොට මම අලුතෙන් දාන videos ඔයාලගේ ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මම දාලා තියෙන videos උත් බලලා මේකත් බලන්න කියලා ආරාධනා කරන ගම අපි අද වැඩේ පටන් ගමු. වැඩේට මුලින්ම මෙන්න මේ වගේ ලී කෑලි දෙකක් ඕන වෙනවා. ඉතින් ඔයාලට හොයාගන්න ලේසි මොනවාම හරි වර්ගයක පුඩි ලෑලි වතුර දෙකක් හොයාගන්න. මේ උඩ හීනේ කොටස ගන්න ෆෝන් එක උඩින් රඳවන්න මෙන්න මේ විදිහට. මේ තියෙන යට කොටස ඒ වගේම මේ වගේ ඇන දෙකක් ඕන වෙනවා, බෝල්ට් ඇන දෙකක්. ඒ වගේම හොයාගන්න ඕනේ මෙන්න මේ ලෙන්ස් එකක්. ඉතින් ඔයාලට පරණ DVD එකක CD player වල තියෙන මෙන්න මේ මෙන්න මේක හොයාගත්තේ මම DVD player එකකින්. ඉතින් මේක හොයාගන්න මේක හොඳයි වැඩේට, මේක තමයි ගැලපෙන්නෙම. අනිත් එක ටිකක් පොඩි, ඒක ඔයාලා දන්නවට ලේසර් ලයිට් තියෙන රතුපාට ඩොට් එක වදින අන්න ඒකකින් ගලවගත් එකක් තමයි මේ තියෙන්නේ. මේකත් ගැටලුවක් නෑ, නමුත් අරක වැඩේට හොඳයි. බෝල්ට් ඇන දෙකක් ඒ වගේම වොෂර් දෙකකුත් ඕන වෙනවා. යටින් සිදුරක් විදලා එනේ ගන්න තිබ්බනම් මේක ගොඩක් හයියට හදා ගන්න පුළුවන්. නමුත් මම ඉක්මනට කරන්න ඕන නිසා මේ වගේ ගම් ටිකක් දාලා මේක අලව ගන්නවා. ඔයාලට සුපර් ග්ලූ නැත්තම් ග්ලූ ගන් එකකින් වුණත් මේක තාවකාලිකව අලව ගන්න පුළුවන්. හරි, මෙන්න මේ වගේ තමයි යන්නේ. ඊට පස්සේ අපි ෆෝන් එක උඩින් රන්දන ලෑලි කෑල්ලට මේ විදිහට තියලා ඇන දෙක, මේ ඇන දෙකේ තියෙන දුර ප්‍රමාණය මේ වගේ ලී කෑල්ල තියලා ඇඳගෙන හිල් කරගන්න ඕනේ. මේ වගේ මාක් කරගෙන සිදුරු වෙන්න ඕන තැන මාක් කරගත්ත තැන් මම මේ විදිහට ඩ්‍රිල් එකකින් සිදුරු කරගන්නවා. හරි, ඊට පස්සේ මම ඊට පස්සේ නට් දෙක දාලා තමයි වොෂර් දෙක දාගන්නේ. ඒකල්ල මේක උඩින් මේ විදිහට ගානට බස්ස ගන්නවා. හරි, ඉතින් මේකෙන් කරන්නේ මේ නට් දෙක කරකෙද්දී උඩ ට්‍රේ එක උඩ පහළ යන එක සරල දෙයක් වෙන්නේ. අපිට අර ලෙන්ස් එක ફોકસ කරගන්න ඕන නිසා තමයි මේ විදිහට හදාගෙන තියෙන්නේ. හරි, වැඩේ 180ක් මෙවරයි. තව පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඉතින් මේක හෙල්ලෙන එක නවත්තන්න මම තව වොෂර් එකක් මේ එක පැත්තට උඩින් දාලා නට් එකක් දාලා පොඩ්ඩක් ඇඟිල්ලෙන් තද කරගන්නවා. එතනින් එහාට ආයේ හෙල්ලෙන්නේ නැහැ. ඉතින් මේ පේන විදිහ බොහොම සරල දෙයක් වෙන්නේ. නට් එක උඩට පහළට කරකවද්දී අපේ ෆෝන් එකත් උඩට පහළට යන එක වෙන්නේ. කියන්නේ අපි ફોકસ කරන්න පහසු වෙන්න තමයි මේ විදිහට හදාගෙන තියෙන්නේ. ඒ වගේම දැන් බලමු ලෙන්ස් එක ෆෝන් එකට අලව ගන්න විදිය. හරි, අපේ ලෙන්ස් එක අරන් මේ වගේ කැමරා උඩින් තියලා විනිවිද පේන සෙලුටේ කෑලි දෙකක් ගහගන්න එක තමයි කරන්නේ. වැඩි දෙයක් කරන්න නැහැ. මේ වගේ දෙපැත්තෙන්ම, මොකද මම මැද ඉතුරු කරා. මොකද සෙලෝ ටේප් එකේ මොනවා හරි ඇලිලා තිබ්බොත් අපිට හරියට අපි බලන දේ පේන්නේ නැති වෙන්න පුළුවන් හින්දා මැද ඉතුරු කරලා දෙපැත්තෙන් තමයි ටේප් එක ගහගත්තේ. හරි, වැඩේ 195ක් මෙවරයි. තව එක දෙයක් ඕන වෙන්නේ ඔයාලට. මෙන්න මේ වගේ මේකම වෙන්න ඕනේ නැහැ. ටෝච් එකක් ඕනේ. ඒ කියන්නේ ලයිට් එකක් උනත් වෙන්න පුළුවන්. ඔයාලා බැටරි කෑලි දෙකකට අල්ලලා ගත්ත ලයිට් එකක් උනත් වෙන්න පුළුවන්. ඉතින් මට මේක තිබුණ හින්දා මම මේක ගත්තා. උස ටෝච් එකක් නම් ඔයාලා අර හදාගන්න ස්ටෑන්ඩ් එකේ උසට හරියන්න හදාගන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ වගේ ට්‍රාන්ස්පරන්ට් ෂීට් පොඩි කෑලි දෙකක් කපා ගන්නත් ඕනේ. මොකද මේක උඩ තමයි අපි බලන දේවල් තියාගන්නේ. ඊට පස්සේ ෆෝන් එක තියන්න ඕනේ අර අපි ටෝච් එකේ එළිය එන තැනට කෙලින්ම ලෙන්ස් එක වැටෙන විදිහට. මෙන්න මේ වගේ. හරි, මම ඒ වගේම මේ වගේ පොඩි මඩ බින්දුවක් ගත්තා. අපි මේක මුලින්ම බලමු. මේක තමයි සාමාන්‍ය සුද්ධ ජීවීන් ඉන්නේ. මේ විදිහට ප්ලාස්ටික් කෑල්ල උඩින් තියලා බොහොම පොඩි ප්‍රමාණයේ ඕනේ. ඒක උඩින් මම මේ වගේ තව කෑල්ලක් තියෙනවා. මොකද එතකොට අර පැතිරිලා පේන ස්වභාවය වැඩි හින්දා අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. හරි, මේක ටෝච් එක උඩින් තියලා ඒක උඩින් ෆෝන් එක අල්ලන එක කරන්න තියෙනවා. ඉතින් ෆෝන් එකේ වීඩියෝ මෝඩ් එකට දාලා ඔයාලා බලන්න. හරි, මේ තියෙන්නේ පේන විදිහ. තාම ફોકસ වෙලා නැහැ. හරියට හදාගන්න ඕනේ මෙතනින්. හරි, ඊපස්සේ ටෝච් එක දාලා බලන්න, නැත්නම් පැහැදිලිව පේන්නේ නැහැ.
හරි ඉතින් මෙච්චරලා හදාගත්ත එකේ ප්‍රතිඵලය බලන්නයි අපි දැන් යන්නේ. බලන්න මේ ඔයාලට පේන්නේ කලින් මං අර ගත්ත මඩ දිය කරලා ගත්ත පොඩි බින්දුවේ තියෙන දේවල්. ඔයාලට පේන ඇති තැන තැන දඟලනවා කට්ටියක්. ඉතින් 100%ක් ආලෝක අනීක්ෂයක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන අනීක්ෂයක් වගේ මේකෙන් පේන්නේ නැහැ. නමුත් අපිට බලා ගන්න පුළුවන් බොහොම ලොකු දේවල්. සාමාන්‍ය ඇස් දෙකට බලා ගන්න බැරි ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් මේකෙන්. හරි මම එළියට පොඩ්ඩක් ආවා. ඉතින් ඔයාලට මේ පාසි අපේ ওই තාප්පවල බැඳෙන පාසි කෑල්ලක් කොහොමද පේන්නේ කියලා බලමු. හරි මේ තියෙන මම ලෙන්ස් එකට ලඟ කරලා මම අත උඩ තමයි තියාගෙන ඉන්නේ මේ වෙලාවේ. ටෝච් එක නැහැ මම එළියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ ඔයාලගේ ෆෝන් එකෙන් zoom කරන්න කරන්න මේක ලඟ වෙනවා. ඉතින් පොඩ්ඩක් මේ වේලන ස්වභාවයක් තියෙන මම අත උඩ තියාගෙන ඉන්නේ මොකද ලඟ කරන්න කරන්න මේක පොඩ්ඩක් ගැස්සෙන ස්වභාවය වැඩි. බලන්න මේ පාසි වල පොඩි පොඩි ගස් අපිට සාමාන්‍යයෙන් වගේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ ෆෝන් එක ඔටෝ ෆෝකස් එකක් නම් මේක ගොඩක්ම පැහැදිලිව බලා ගන්න පුළුවන්. නැත්තම් බොඳ වෙන්න පුළුවන්. ඉතින් මගේ ෆෝන් එක මෙගා පික්සල් 13ක් බොහොම අඩු ක්වලිටි එකක් තියෙන. නමුත් මේ වගේ සාමාන්‍ය විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ ක්වලිටි අනුව පේන පින්තූරේ ක්වලිටි වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන බිමින් ගලවගත්ත පොඩි පැලෑටියක් අපි බලමු මේකේ කොළ කොහොමද පේන්නේ කියලා. මේ තියෙන එකේ දල්ල කොටස පළවෙනි උඩම තියෙන කොළේ බලන්න ඒකේ බූවක් තියෙනවා වටේට. ඉතින් පොඩි මල් පොකුරක් හම්බුණා ඒකෙත් ඔයාලට පෙන්නන්න කොහොමද පේන්නේ කියලා. ඒවගේ පොඩි යාළුවෙකුත් හම්බුණා බලන්න මෙයා අඳුරනවද කියලා. බොහෝ දින් විදිහ පයින්න වගේ. මම හිතන්නේ යා දැල් දාන්නේ මෙන්න මෙතනින් වෙන්න ඕනේ. ඒ වගේ මේ තියෙන යාගේ කකුල් බලන්න කකුල් වල තියෙන පොඩි දැති දැති ස්වභාවයත් මේකෙන් හොඳට පේනවා. ඒ වගේ තමයි මෙයා එල්ලිලා ඉන්නේ මං හිතන්නේ. එල්ලිලා ඉන්න උපකාරී වෙන්නේ ඔන්න ඔය දැති වගේ ස්වභාවය. ඒ වගේම පොඩි තනකොළ තනකොළයක් මේ තියෙන්නේ. ඉතින් ඇත්තෙන්ම මේකෙන් බලන්න ගියාම සීමාවක් නැහැ මාර. මේක වෙනම මේ භාවනාවක් වගේ ඇත්තෙන්ම. මොකද අපිට මේවා සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැහැනේ සාමාන්‍ය ජීවිතේ. ඉතින් මේ වගේ බලා ගන්න ගියාම මේකේ නවත්තන්න හිතෙන්නේ නැහැ බෙහෙයක් ඇත්තෙන්ම. මේ තියෙන පොඩි පස් කැටයක් අපි බලමු ඒකත් කොහොමද පේන්නේ කියලා. බලන්න පොඩි පොඩි කොටස් ගොඩාක් එකතු වෙලා හැදිලා තියෙන පොඩි පොඩි වෙලි කැට එකතු වෙලා තමයි ඒක හැදිලා තියෙන්නේ. මේ පොඩි පතොක් ගහක පොඩි කොටසක්.
ඔයාගේ ෆෝන් එකේ zoom quality එක හොඳයි නම් මේ බලන පින්තූර ගොඩක් පැහැදිලිව බලා ගන්නත් පුළුවන්. මගේ ෆෝන් එකේ ගොඩාක්ම පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් පේන ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. සාමාන්‍ය දුරකට පේනවා. මේන්නේ මකුළු දැලක හිටපු ගුම්බිය. බණ්ඩයාගේ ඇඟි තාම දැල් පැටලිලක් තියෙනවා. හරි, වීඩියෝ එක අද හොම අවසන් වෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ අදහසත් යටින් ලියාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් වීඩියෝ එක සෝරි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේකෙන් ගත්ත ෆොටෝස් කීපකුත් මම වීඩියෝ එක අවසානයේ දාලා තිනවා. ඒකත් බලන්න කියන ගමන් අදට සමු ගන්නවා. ඔයාලට ජය.